ඊළඟට හලතින පශ්නය තමයි අවසරය පින්වත් සාමින් වහන්ස. වර්තමානයේ බිස්සූන් වහන්සේලා හා ගිහිපින්වතුම්. ප්‍රසිද්ත මාධ්‍යී තවත් බිස්සූන් වහන්සේලාට චෝත්නාකරනු දක්නැට ලැබේ. එවිට චෝත්නාාවෙන් වන ආපත්තියේ ඒස්වාමීන් වහන්සේලාට සිදුවන්නේ නැද්ද. පාරාජිකා ආපත්්‍යයක් වන තුරු. බිස්සූන් වහන්සේලා වන්තනී වන බැවින්. ක්මචාරයේ බිස්සවන් වහන්සේලාට ගැරහීමේ පාපය ඒ ගිහිියන්ට සිදුවන්නේ නැතිද කවුණාවෙන් පහතාතන සේකවා කියලා සත්පුරස පංගුවත්න කවුරු කාට දොස්කීව්වත් එතන ඇතිවෙන්නේ දීසහිත් කවුරු කාටහරි බනි නවානම් දොස් කියනවා නම් දියසහිත් ඇතිවෙනවා නම් දේසහිතට අකුසරදම නොඩුවම සිින්ත වෙනවා. ද්‍රේශසි හිතට නොවඩුවම අකුසල කරම ලැස්සෙනවා. වර්තමානයේදී මෙවැනි ගැටුළු රාසියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ගැටුළු නිර්මාණයවීම පසු පස්සේ විවිධ අරමුණ තිබුණ බිස්සවූන් වහන්සේලා සිත්නවා. විවිධ අරමුණු තියෙන ගිහි අ ඇස සිටත්නවා. එන්සා පැණිකමේට සීමා මාලකයට වඩමවාගෙන චෝත්නා ඉදිරිපත් කරල්ලා ඒ නිරවුල් කරගන්න තරන් හැකියාවක් වරතමානෙ නැහැ. වරතමානී මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේෙ තර්ම විකෘතිීන් වලක්වන්නටහෙම සංගරාත්නය සමයික්කදගන්නට නොහැකිවීම් වගේ කානාහින්දා. භාගිවතුන් වහන්සේගේ කාලීදී ධර්මය විකෘතියක් වනහම. සංගතාත්නයේ ඒ ගැන බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. අනි ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා කතා කළ. ගිහි පින්වතුන් ඒල් වගේ ධර්මවිකෘතියකයන හාමුදුරු ගැන අනි ස්වාමින්හසයක් දන්වා සිටිය. එහෙම කරන්න එපා කියලා මුලින්ම කිව්වා. ඒ අහන්නඇති වෙනකොඩ භාගවතුන් වහස ළඟටත් තික්කං ගියා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේදමේ කහන්න ඇහුවා. අහලා ඒකයි වැඩදි පැත්ත පෙන්න්නල නිවැති කරවන්නට කටයුතු කළලා. ර්තමානයේදී ධර්මවිකූතිීන් වලට නිහනවීදනම් හොඳ නැහැ. ඒකට හඬ නගන්න ඕනේ. නහඳ හිටියෝතර ධර්මවිකෘතියෙන් අනුමත කලා වෙනවා. එතකොට ඒවා අතුර කිරිදාල වැටින්න පටන් ගන්නවා ඒක බයානක පැත්තක් තියෙනවා. ඒ තමයි ධර්මවිකූතිීන් එහෙම සමාතන් වුණු ගිහිපිංවතුම් රජේ ඉහළ නිලතර හබවාවි සමහලාට මැති අතුර අතර ඉන්න පුළුවන්. සමහල්ලාට ධර්මයකෘතියෙන් සානකීය ඇත්තු නානාපකා රාච්චායතන විදුලිබලමණ්ඩල ජලපවාන්න ජලමණ්ඩල එවාගීම නාගරිකමාත්‍යන්ස පැදසීය නානාපකාර විදිහෙ ඉහළ තන්තුරු තරන්න පුළුවන්. එතකොට ඒවගේ තැන්වල ධර්මයකෘති අනුකාමිකු ඉන්නම කියන්නේ සද්ධර්මය බලෝමින් කටයුතු කරන විස්සූන් වහන්සේලාට ගිහි පින්වතුන්ට තවත් අවැඩක් වෙනවා. මොක දරකට්ටයේ මේ යහපද්දේවල්වට අකුල් හෙරෙනවා. එව කරන්න දෙන්න හැ. ඒ අයගේ පිරිස වැඩිවෙන්න වැඩිවෙන්නඒව ව්‍යාප්ත වෙන්න ව්‍යාප්ත වෙන්න ශාසනයට ලොකූ කරදර හිරිහට ගොඩක් සිද්ධ වෙනවා. එනිසා ධර්මවාදී ගිහි පැවිදි පිින්වතුන් නිහඩ විසිටීම නොක්කළ යුතුයි. ඒවාට විරුත්ව හඩ නැගේ යුතු. සමහර ධර්මවාදී පින්වා ස්වාමින්හන්සේලා අතරම අතුර්රතාසී දේශපාලනය කරන්නටසාහ විවිධ බලතන්නහාදී ඇතිව ඉන්න නානාපකාර බිස්සුවකට නොගැලිපෙන දේවල් කරන්න බලාපොරොත්තුවයෙන් ඉන්න ඒවාගේ කට්ටිය ධර්මයකූතය වලටහි විරුතව නැනැහැ. ඒකට අවස්්‍ය කළ නීතිමේ කියාමාරගස අවස්්‍ය කිය්‍යාමාර්ගවලට පැමිණ ෙත් නැතිවේී. මුණාවෙන ශාසනක අනාගතයල් ලොක හඳුර කටවවැඇත්ව ඒ අයයි පාවිච්චි කරන්නේ භාගිවතුන් වහන්සේ අධස්ථාන කලානම් සාාසනයේ මිටෙක්කාලය කධස්ථාන කලාන ගිතෙක්ව පවතිනව කියන වචන විතරයි. හැබැයි පිින්වත්න අතීතයේ දුටිකමුණු මහරත්තුමා ඒවිවීන් ගත්ත කියාකාරකං ගැන ඒ ඇත්තන්ගේ අවතානය නැහැ. බලගම්බාර රත්තුමාගත්ත කියාමාර්ගගැන ගූටාබේ රත්තුමාගත්ත කියාමාර ගැන පරාක්කම් බවු රත්තුමාගත්ත කියාමාර්ගන ඒ ඇත්තු හිතන්න ැහැ. ඒකැ නිකම් පාවතින්නේ කියාමාර්ගයක්යන්න ඕනේ. වර්තමානයේ මීතියන් දේට කියාමාර්ගයන් නොගත්තොත් භාගිවතුන් වහන්සේ ගේම සීමක දේශනාවන සද්ධර්ම පතුරූපක සූතතියේ කියීවන කාරන අනිවාරයම සිද්ත වෙනවා. එස්සීමක දේශනාව අනිවාරෙක් වෙන්න එපාය. එනිසා පින්ංවර්ත්නි නොවනැති සත්පුරුසයෝ, බොහෝම කල්පනාවෙන් දියසහිත් ඇතිකර ගන්න ඇතුව වාජු දුත්තන වරදක් විදිහට. ඒකත දොස් කියියමෙන් කිසිදුතියසේකින් තොරව සද්ධර්මයේ උන්න තිය වෙනුවෙන් කටයුතු කරන්නට ඕනේ සංගධාත්නය කොයිවෙලාවකවත්. බිස්සුවකට නොගලපෙන කිසිවක් නොකර ගැලපෙන දේවල්ම විතරක් කරන්නට ඕන ශාසනයේ පැවැත්මට සිදුවන හානි වලක්වා ගන්නට ගිහි පැවිදිි පින්වතුන් නිහඳව නොසිට හඩ නැගී යුතුයි වගේම පින්වත්නි එතන දිබොහොම පරිස්සමින් කටයුතු කරන්නට ඕන. සිල්ලතුන්ට දොස්කීම කොහොමත් අකුසල් රැස්සෙනවා ගුණවතුන්ට දොස්කීම කොහොමත් අකුසාල් රැස්සෙනවා එවුනාට. පින්වර්ත්න සද්ධර්මය සිල්වත් ගුණවත් වේශයෙන් ඉන්න අයාතින් විනාස වෙන්න කටයුතු වෙනවා නම් ඒඔවුන්ට බොහොම අකුසල් වෙනවා එනිසා කාගවත් සීලයට ගුණේට විරුද්ධකන් කරන්න ඇතුව දොස් කියන්න නඇතුව. ඒ සීලේ ගුණේ නමින් පිෙනී ඉඳමින් පින්වර්ත්න ධර්මයේ උන්නතියට අවහිර කරන අයගේ ඒ අවහිරකම් පෙන්වා දෙන්නට බොහොම සිහිනුවනී යුක්තව කිසිදු අකුසලයක් රැස් කරගන්න ඇතුව ඥාන සම්පයුත්තවම කටයුතු කරන්න. නැට ඕන එතනදි විසේ සේම පින්වර්නි අවධානය යොමු කළ යුතුයි ත්‍රිපිටකය අටුවා ටීකා ටිප්පනි ආදී පරිවාර ගන්ත පිළිබඳ කිසිුදු සැකයක් ඇතිකරන්නවත් ඇති වෙන්න දෙන්නවත් එපා. සමහර ස්වාමින් වහන්සේලා අටවා ටීකාදියපති සේප කරනවා. සමහර ස්වාමින් වහන්සලා කියන ඒවායේත් වැද තියෙනවලු. හැබැපිංවර්නිි පිටික ධාරීව හොඳින් කල්පනාවන් විමසිල්ලිින් මැනවින් ගැඹුරින් අධ්‍යනය කරපු පින්වතුන් වහන්සේලාත් නං එවැනි අකරක් අත් හබ වෙන්න හැ. ඒකට හිවිතුවතම භාසා පරිනාමය. කාලානුරූපිය සම්මුති වෙනස්සී. ඒවාගේීම දෙදස් පන්සේ කාල පරිචි දෙයක් තුළ ආධ්‍යක ගමම් මගේදී පින්වත්නී ඒ බාසයි හැඩහුරුකන්සා ඒ ඒ සමාජ කාලවකවානුවල සිතුම් පැතුන් වද ස්භාවේ තේරුන් ගන්නට හැකියාව තියන්නට ඕන. ඒ ඒ කාලවල කතාබස් කරව බංසා විලාස හඳුන්වාදුන්න්නු කාරණාසා සම්මුතියේ ස්ොභාවේ තේරුන් ගන්න ඕන. සම්මුතියේ කාලෙෙන් කාලට වෙනස් වෙන වයි කියනකත් තේරුම්ගන්න ඕනේ හැබයි පරමාර්තදල්ම කිසි දිනක වෙනස්සුන් නැති බවත් වෙනස්වෙන් නැතිබවත් තේරුම්ගන්නට ඕන අටවා පරිසිවනය කන ආකාරයේ නිවැරදිනැත් නම්. ඒ ගුරු පරම්පරාවේ දෝසයක් මිසක් ඒක ඒක තිපිටකයේ දෝසයක්වත් අටුවාට ඒකාදයේ දෝසයක් වත් නෙමෙයි ඒක ඒ ගුරු පරම්පරාවේ දෝසයක් බවත් තේරුන්ගන්නට ඕන ඒනිසා. පිින්වී තමන්ට දේසහිත් ඇතිකළ ගන්නතුව කවුණාවෙන් මෛත්‍රීයෙන් දයාවී යුක්තව සිස් අද්ධාර්මය උන්නතිය වෙනුවෙන් ගත යුතු කියයා මාර්ග අනිවාරම ගන්නට ගිහි පැවිදි පින්වතුම් කටයුතු කළොත් එඋදවියටඒක ප්‍රඥා පාරමිතාවක් බවටත් පත්වීවිී තුටිගැමුණ මහරජ්ජුරුවෝ සම්බුදු සසුන වෙනුවෙන්. මාගමී ව්‍යයාමේ ක් සම්බුදු සසුන සහ හැටජාතියේ උන්නතේවෙන් වෙන් කියලා, පින්වත්නි සිද්ධ කර බව අමත කරන්න තිපා.